පරපෝෂිතහා මෘතෝපජීවී ලෙස ජීවන ගමන පවත්වාගෙන යන බිම්මල් මෙරුණු හෝ දිราපත් වන කාබනික උපස්තර මත වැඩිමින් ජීවය සම්පූර්ණ කිරීම සිදු කරනවා. අපේ ජීවිතවලට කරදර බාධක වෙනවා කියන්නේ ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් මේ කරදර බාධක වලින් ජය ගන්න ධෛර්ය වීරිය ශක්තිය ජීවිතයට අවශ්‍යයි. ඒ ධෛර්ය වීරිය ශක්තිය තරක් තිබල මදි තමන්ට එන ප්‍රශ්න වලින් ගැටළු වලින් ජය ගන්න. ඒකට නිවර්දි තාක්ෂණික ඥානය නිවර්දි නායකත්වයකුත් අවශ්‍යයි. මේ ධීරියෙන් ශක්තියෙන් ජයගත්ත ගෙවිලියක් හොයාගන්න තමයි අද අපි පොළොන්නරුව දිස්ත්‍රික්කයට යන්නේ. අපි ඇගේ තුරු තමයි අද ඔබට ගෙන එන්නේ. බිම්මල් වගා කරන බිම්මල් වගාකරුවන් පාරිභෝගිකයාට අවශ්‍ය ලෙස අගේ එකතු කළ නිෂ්පාදන සපයමින් පරිභෝජන රුචිකත්වය වැඩි කරලමින් තමයි Tamange ආදායම් වැඩි කරගෙන තියෙන්නේ. ඉතින් මේ කාන්තාවගේ නොපසුබට උත්සාහය තමයි අද අපි මෙලෙස දිගහරින්නේ. මම 2015 විදේශගත වෙනවා ගෘහ සේවිකාවක් විදිහට ස්වෙඩ් රාජ්‍යයේ. එතනදී මට මාස දෙකහමාරක් විතර වගේ කාලයක් සේවය කරද්දී හදිසි අනතුරකට ලක් වෙලා බෙල්ලේ අස්තියක් යැඩීම හේතුවෙන් මට නැවත ලංකාවට එන්න සිද්ධ වුණා. ඊට පස්සේ මට ඔත්පල වෙලා අවුරුදු දෙකක් විතර කාලයක් ඉන්න සිද්ධ වුණා. ඒ අතරතුරේ අවුරුදු දෙකක් කාර්යයක් ගියාට පස්සේ මම වෙන වෙන තැන්වල සේවයට ගියා. ඒ එකක්වත් හරි ගියේ නැහැ. ගෝවිකාන්තා ඒකකයේ මගින් රට පුරා විහිදුණු ජාලයක් ඔස්සේ කෘෂිකාර්මික තාක්ෂණික ඥානය ගොවිගෙදරට ගෙන යාමේ පුරෝගාමී කටයුත්ත සිදු කරනවා. ඉතින් මේ නිලධාරීන්ගේ නිවරදි නායකත්ව හා අධීක්ෂණය යටතේ ශේෂ්ඨ මට්ටමේ කෘෂිකර්ම උපදේශකවරුන්ට අවශ්‍ය පහසුකම් නිරන්තරයෙන් ලබා දුන් නිසා අද වන විට මේ කාන්තා ව්‍යවසායිකාවන් රට පුරා බිහි වී තිබෙනවා. ඔවුන්ට රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දැක්වීමට මේ නිසා හැකියාව ලැබී තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති ඒකකයේ මගින් කාන්තාවන්ගේ ආර්ථික මට්ටම සහ සමාජීය මට්ටම වැඩි දියුණු කරන්න වැඩසටහන් ගන්නාවක් ක්‍රියාත්මක වෙනවා. බිමල් වගාව කියන්නේ ඒ වගේ ක්‍රියාත්මක වෙන එක් වැඩසටහනක්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව ඉන්න විෂය භාර නිලධාරීන් දීප ව්‍යාප්තම හැම දිස්ත්‍රික්කකටම අන්තර්ග්‍රහණය කරලා තියෙනවා. මේ බිමල් වගාව සම්බන්ධ තාක්ෂණය විෂය භාර නිලධාරීන් මගින් දීප ව්‍යාප්තවම ප්‍රචාරය කරනවා සහ පුහුණු වැඩසටහන් පවත්වනවා. බිමල් කියන්නේ ඉතාම සරලව වගා කරන්න පුළුවන් හොඳ ආර්ථික වටිනාකමක් තියෙන ඒ වගේම හොඳ වෙළඳපොළ විභවයක් තියෙන වගාවක්. මේ වගාව කිරීම තුළින් විවසායකයෝ විශාල පිරිසක් මේ වෙන විට දිවයින පුරා බිහි වෙලා තියෙනවා. කරදර කම්කටොළු වලට හොඳින් මුහුණ දෙමින් තම ජීවිතයේ අමහිරිම කාලය පසු කරමින් ස්වශක්තිය ගැන පමණක්ම විශ්වාසය තැබූ ඇය අද වන විට පොළොන්නරුවම පිළිගත් කෘෂි ව්‍යවසායකාවක් වී හමාරයි. ඉතින් ඇය පියමන් තැබූ කටුක මාවත නිම වී අද වන විට අනාගතයට යා යුතු පැහැදිලි මාර්ගය විවර වී තිබෙනවා. ඇය තුළ වූ විශේෂත්වය වන්නේ තමන්ගේ ඉලක්ක ජය ගන්නට සෑම විටම කැපවීමයි. තමන්ගේ ගමන ජය ගන්න අවශ්‍ය සීලම මාර්ග සොයා බලා ඒ නිවර්දිම මාර්ගය තෝරා ගැනීමට ඇය සමත් වුණා. අද වන විට ඇය පොළොන්නරුව දිස්ත්‍රික්කයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් හා පොළොන්නරුව දිස්ත්‍රික් වාසී ජනතාවට අවශ්‍ය බිම්මල් හා බිම්මල් ආශ්‍රිත නිෂ්පාදන සැපීමේ පුරෝගාමී ව්‍යාපාරිකාවක් වී හමාරයි. බිම්මල්
බිම්මල් පොට් 150කින් විතර වගේ මේ මෙම බිම්මල් වගාව පටන් ගත්තා. ඊට පස්සේ ටිකෙන් ටික වැඩි දියුණු කරගමින් අද වෙනකොට මම බිම්මල් පොට් 8000ක් 10000ක් විතර ප්‍රමාණයට වගා මලු හදාගෙන මේක කරගෙන යනවා. මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. මගේ ස්වාමියාත් රෝගියෙක්. අපි දෙන්නම මේ වෙනකොට රෝගාතුරේ ඉන්නේ. ඒ වුණාට දිරියෙන් කොහොම හරි බිම්මල් මේකට ගොඩාක් ශ්‍රමය වැය කරන්න ඕනි. කාලය කැප කිරීම ඒ වගේම තියෙන්න ඕනි. ඉතින් ඒ සියලුන් දෙයටම අපි බිම්මල් සඳහා ගන්න ලීකුඩු ඒවා අපිට ඈතින් තමයි හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ කුඩු ගේන තැන ඉඳලා මේ වෙන පොට් හදා ගන්න තැන දක්වා මහත්යයි මමයි දෙන්නම එකතු වෙලා තමයි මේක කරගෙන යන්නේ. ඉතින් ඒක වැඩි දියුණු කරගෙන ඉදිරියට මේ විදිහට අරන් එන්නේ අපේ පවුලේ සියලු දෙනාගේම සහයෝගයෙන්. ඒ අනිකුත් බිම්මල් නිෂ්පාදනය කරන ගොවි මහතුන්ට අවශ්‍ය වගා මලු සකස් කර අලෙවි කිරීමේ කටයුතුත් සිදු කරනවා. ඇය විසින් බිම්මල් හා බිම්මල් ආශ්‍රිත නිෂ්පාදන වන බිම්මල් සොසේජස්, බිම්මල් කටගැස්ම, බිම්මල් සුප්, බිම්මල් ෆ්‍රයිඩ් රයිස් ආදිය එනොම් ලබාගෙන විශ්වාසනීය ලෙසත් ඉතා පිරිසිදුවත් පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයට අනුව නිවැරදිව සැපයීමට සමත් වෙලා. මේ හේතුව නිසා බිම්මල් වගාවෙන් ලැබෙන ලාභය වැඩි කර ගැනීමටත් හැකියාව ලැබිලා. මේ සඳහා ඇය තම නිවසේ සමාජිකයන්ගේ සහයෝගය ලබා ගැනීම ප්‍රධාන වශයෙන් සිදු කරනවා. ශේෂ්ත්‍ර මට්ටමින් කෘෂිකර්ම උපදේශකවරුන් නිවැරදි තාක්ෂණය ගමට ගෙන යාමේ ප්‍රතිඵල මෙලෙස මල් පල ගැන්වී තිබෙනවා. ඔවුන් සෑම විටම ගොවි ජනතාවගේ දහදිය සුවඳ හඳුනමින් ඔවුන් සමග උරෙන් උර ගැටි ඔවුන්ට කෘෂිකාර්මික දැනුම අවශ්‍ය සෑම මොහොතකම සෙවණැල්ලක් මෙන් සිටමින් උපදෙස් ලබා දීම නිසා අද මේ ජයග්‍රහණ රටට අත් වී තිබෙනවා. තුමිය 2019 මේ ව්‍යාපාරය ලියාපදිංචි කරලා දැන් ලියාපදිංචි ව්‍යාපාරයක් විදියට මේ ව්‍යාපාරය කරගෙන යනවා. ඒ වගේම මෙතුමිය ඒ බිම්මල් වලින් ආහාර නිෂ්පාදනය කරන නිෂ්පාදනයකුත් කරගෙන යනවා. ඒ කියන්නේ එතුමියට එන ආහාර ඇනුම් බාරගෙන විශේෂයෙන් බිම්මල් වලින් හදන බිම්ම රයිස් එක ඒ වගේම සොසේජස් ඒ වගේ ආහාර නිෂ්පාදනය කරලා අලෙවි කරන ව්‍යාපාරයකුත් මෙතුමිය මේ වෙන විට සාර්ථක කරගෙන ගින් හොඳ ආදායමක් එතනින් ලබා ගන්නවා. අපේ ව්‍යාප්ති කාර්යාලයේ මගින් ක්‍රියාත්මක කරනවා ව්‍යවසායකයන් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති හැටියට බිම්මල් වගා ව්‍යාපෘතිය මේ සඳහා ප්‍රතිපාදන සපයනවා කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවේ ගොවිකාන්ත ව්‍යාප්ති අංශය. ඊට අමතරව බිම්මල් වගාව සම්බන්ධ ව්‍යවසායකයන් පුහුණු කිරීම සහ ඔවුන් සංගම් විදිහට එකතු කරලා ඔවුන්ගේ ව්‍යවසායකත්වය දියුණු කිරීමේ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිද්ධ වෙනවා. කෘෂිකර්ම උපදේශකවරයෙක් ලෙස ශේෂ්ත්‍ර මට්ටමේ කටයුතු කරන කාලයේදී සිට වූ බීජ පැලය අද වන විට දෙවන්ත වෘක්ෂයක් වී හමාරයි. ඇය අද ගොවිකාන්තා කටයුතු පිළිබඳ විෂය බාර නිලධාරීතුමිය වුණත් එදා මෙදා තුර මෙම ව්‍යවසායකාව පිටුපස සිටමින් ඇය නිරන්තරයෙන් අත්වලක් සැපියු නිසා රටට දිරිය ව්‍යවසායකාවක් ගොඩනැගීමට හැකියාව ලැබී තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙච්ච ගොවි කාන්තා සමිති හරහා බිම්මල් කාන්තා ව්‍යවසායිකාවන් අපි ඒකරාශී කරලා සමිති හදලා ඔවුන්ගේ නිෂ්පාදන පොළොන්නරුව දිස්ත්‍රික්ක පුරාම අලවිය සඳහා අපි මේ වෙනකොට ඉදිරිපත් කරගෙන යනවා. බිම්මල් නිෂ්පාදන වලට පොළොන්නරුව දිස්ත්‍රික්කේ හොඳ ඉල්ලුමක් තියෙනවා. මේකට ප්‍රධාන වශයෙන්ම දේශීය විදේශීය සංචාරක ව්‍යාපාරයේ බලපානවා. පොළොන්නරුව දිස්ත්‍රික්කේ සියලුම ජනතාවට පාරිභෝගික ජනතාවට සහ පිටපළාත්වලින් පැමිණෙන අපේ පාරිභෝගික ජනතාවට ඒ වගේම විදේශිකයන්ට පොළොන්නරුව දිස්ත්‍රික්කේ පුරාවටම අපි අපේ අලවි සැල් හරහා ඉදිරිපත් කරලා තිනවා. විශේෂයෙන්ම අපේ හෙළබොජුන් හල්වල බිම්මල් නිෂ්පාදන බිම්මල් සුප් එක අපි අලවි කරනවා. බිම්මල් බැදුම තියෙනවා.
බිම්මල් ටේස්ට් එක යනවා විවිධ ආහාර වර්ග ශේෂ්ඨ මට්ටමින් අපේ කුඩා ව්‍යාපාරවල කුඩා ගොවි කාන්තා සමිති හරහා ව්‍යවසායකයින් හරහා අපේ ගොවි ජනතාවට අපි පෝෂණීය ප්‍රෝටීන බහුල හොඳ පෝෂණීය ආහාරයක් විදිහට ජනගත කරලා තියෙනවා තමන්ට ඉන්න හිටින්න තැනක් නොතිබුණු ඇයට මේ ව්‍යාපාරයේ හරහා අද වෙන විට දෙමහල් නිවසක් ගොඩනගාගෙන ජීවත් වෙන්න හැකියාව ලැබිලා ඒ වගේම තමන්ගේ දරුවන්ට උසස් අධ්‍යාපනය දක්වා අකුරු කරවීමටත් තම පවුලේ ජීවන ගමන ගෙන යාමට අවශ්‍ය වියපැහැදම් කළමනාකරණය කර ගැනීමටත් හැකියාව ලැබිලා මේ පිළිබඳව ඇය නිහතමානීව අපට අදහස් ප්‍රකාශ කළේ තමන්ගේ අභිමානයත් හිතේ පුරවාගෙනයි ඒ වගේම මට මේකට ගොඩාක් සහයෝගය දක්වුවා කුසිකර්ම නියෝජ්‍ය අධ්‍යක්ෂක කාර්යාලයේ කුසිකර්ම දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව සහ හිඟුරක්ගොඩ ඒ මහත්ම මහත්මින් ඒ වගේම කුසිකර්ම කාන්තා අංශේ ඒ මහත්ම මහත්මින් ගොඩාක් මේ වෙනකම් මගේ පිටුපසෙන් ඉඳගෙන මට මේකට සහයෝගය ගොඩාක් දක්වුවා උපදෙස් අවවාද දක්වමින් මට සහයෝගය දක්වුවා ඒ සියලු දෙනාටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මම පිටුපසෙන් ඉඳගෙන මාව දිර්ගන්නුවාට දිස්ත්‍රික්කයට නිවැරදි නායකත්වයේ සපයමින් තම නිලධාරීන්ට පරිපාලන වශයෙන් අත්වලක් අවශ්‍ය සෑම මොහොතකම ඔවුන් සමග සිටමින් සහයෝගය ලබා දුන්නේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂතුමන් මේ හේතුවෙන් දම්වැලක පුරුක්මෙන් සියලුම නිලධාරීන් ගොවි ජනතාවගේ ආර්ථිකය සවිමත් කිරීමට එක්ව තිබුණා රොන්නරුව අන්තර්පරාත් බලපදේශය තුල අපේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ මගින් සිදු කරන කාන්තා කෘෂිකර්ම ව්‍යාප්ති වැඩසටහන් ගණනාවක් තියෙනවා එවෙන් එකක් තමයි ආහාර තාක්ෂණ වැඩසටහන් අපි කරනවා ඒකම හෙළබුජුම් කල් පවත්වාගෙන යනවා එකම ගමේ ඉන්න කුසිකර්මාන්තයට ලැබි කාන්තාවන්ගේ ඒ නිවාසවල ආර්ථිකය සතුටුමත් කරන ඒ කාන්තාවන්ගේ සමදායකත්වය ලබා ගන්නවා මේ සඳහා අවශ්‍ය පුහුණුව එහෙනම් අවශ්‍ය මඟ පෙන්වීම අපේ කාන්තා කුසිකර්ම ව්‍යාප්තිය කාන්තා කුසිකර්මට අදාළ ඒ නිලධාරි මහත්මාත්මීන් එකම කෘෂිකර්මාන්තින් ව්‍යවසායකයෙකු ලෙස ජීවන ගමන සාර්ථක කර ගැනීමට පෙරුම් පිරු ඇය අද වන විට සාර්ථක ව්‍යවසායිකාවක් වී හමාරයි රටට බරක් නොවූ ඇය අද වන විට ප්‍රදේශයටම සේවාවන් සපයන නායිකාවක් වී තිබෙනවා අතීතයේ වෙනත් අය ළඟ රැකියාවක් සොයා ගිය ඇය අද වන විට තවත් පවුල් කිහිපයක් ජීවත් කරවන ව්‍යාපාරයකට හිමිකම් කියනවා. ඇගේ මේ ගමනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ඇගේ පවුලේ සමාජිකයන්ගෙන් ලැබුණේ මිලතර නොහැකි සහයෝගයක්. දිරිමත් ඇයට දිගු ගමනක් යාමට මිහිකත දිනූ අප සැමත් ධෛර්ය ශක්තිය ලැබේවයි ප්‍රාර්ථනා කරමු. මේ දිරි කාන්තාව පිළිබඳව තෝතෝ දැක්කට පස්සේ ඔබට මොකද හිතුනේ? හරි ආඩම්බරයි අපේ රටේ කාන්තාව පිළිබඳව. ඉතින් ඔබටත් කෘෂිකාර්මික අංශයෙන් කාන්තා ව්‍යවසායකෙක් විදිහට දිරි ගැනීමට කැමැත්තක් තියෙනවා නම් ඔබට පුළුවන් විමසන්න නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය අන්තර්පලාත් පොළොන්නරුව කියන ලිපිනෙට ලිවීමෙන් තෝතෝ ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි තිරිය දිස්සන දුරකථන අංකයට ඇමතීමක් ලබා දීමුත් අවශ්‍යතාවතු ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබෙන් සමගන යන්නේ ලබන සතියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණය භාවිතා කරලා වගාවෙන් ව්‍යවසායකෙක් විදිහට ජීවිතේ ජයගත්ත ගොවි මහතෙකු හෝ ගෙවිලියෙකි තොරතුරු රැගෙන ඔබ හැමෝට මේ බලාපොරොත්තු පෙරදරි කරන ඔබෙන් සමගන යන්නේ ඔබට සුදායක සතියක් ප්‍රාර්ථනා කරනවා.